සංසාරිනි කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියට අර වෛද්‍යවරයා සද්දෙහකින් එවනවා කියපු කෙනා. අන්න ඒ කෙනා ආවේ කවුද? ඒ වගේම ඒ කෙනාවට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් තෙරපිවරියක් තමයි එවනවා කියලා කිව්වේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. වෛද්‍යවරයා කියලා කියන්නේ මේ වෙනකොට තුෂීගේ වහලෙක් බවට පත් වෙලා ඉවරයි කිව්වොත් නිවැරදි. ඉතින් තුෂී කියන දේවල් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයාට හිතන හිතන දේවල් ලැබෙන්නේ නැති නිසා. කොහොම වුණත් තිහස්වර අම්මා තිහස්වර රට අරගෙන යන්න හැදුව වෙලාවේ වෛද්‍යවරයෙකුට විරුද්ධ වුණා. වෛද්‍යවරයාට විශ්වාසයක් තියෙනවා තිහස්වර ලංකාවේ සුව කරන්න පුළුවන් කියලා. අනිත් එක තමයි ලංකාවේ තියාගත්තේ නැත්නම් අනිගිට මිස් වෙනවනේ. එහෙම වුණොත් තුෂීවත් තමයි මිස් වෙයි කියලා ලොකු බයක් වෛද්‍යවරයාට තියෙනවා. ඒ නිසා තිහස්වරව වෙන රටකට අරගෙන යන්න දෙන්නේ නැහැ. මේ වෛද්‍යවරයා වගකීම අරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි දැන් ඉදිරියට ඔයා දන්නවා අනිගිට ඕන කරන්නේ කොහොම හරි තිහස්වර බලන්න, තිහස්වර ළඟට වෙලා ඉන්න. ඉතින් ඒකට සැලසුමක් තමයි මේ වෙනකොට මේ වෛද්‍යවරයා හදලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාට මතක ඇති කාලෙකට කලින් මේ කතාව මුල් ආරම්භයේදී අනිගි කියලා කියන්නේ හෙදියක් විදිහට වැඩ කරපු කෙනෙක්. හැබැයි ඉතින් යා හිටියේ මානසික ලෙඩ්ඩුන්ගේ වාට්ටුවකනේ. හැබැයි ඒ වුණාට මේ වගේ රෝහලක වැඩ කරාට එයා හෙදියක් නිසා එයාට ඕනම තැනක වැඩ කරන්න පුළුවන්. අනිත් එක තමයි එයා ওই තෙරපි කරන්න අති දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු සහතිකයක් අරගෙන තියෙන වගකීමක් සහිත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඉදිරියට ඒක වෛද්‍යවරට ලොකු පහසුවක් වේවි මේ වගේ කෙනෙක් තිහස්වර ළඟට දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම තිහස්වරගේ ගෙදරින් මේ අනිගි ආවට පස්සේ මේ අනිගි කියලා අඳුරගෙන විරුද්ධ වෙන්න පුළුවන්. ඉතින් කොච්චර විරුද්ධ වුණත් අනිගි කියලා කියන්නේ අර ඔෆිස් එකේ වැඩ කරපු කෙල්ල නෙවෙයි වගේ වෙස්වලාගෙන තමයි එන්නේ. ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම කිසිම අඳිනුම් කමක් නැතුව එන නිසාම මේ වෛද්‍යවරයාගේ මාර්ගෙන් එන නිසාම ගොඩක් වෙලාවට නම වෙනස් කර ගන්න පුළුවන් අනිගි. නම වෙනස් කරගෙන ඒ වගේම පෙනුමත් සාමාන්‍යයෙන් දුරට වෙනස් කරගෙන එක වගේ කට්ටිය ඉතින් ගොඩක් ඉන්නවනේ. වෛද්‍යවරයාට කිව්වහම මේ අනිගි වෙනම් අපිට එපා එහෙම කියලා වෛද්‍යවරයෙක් කියයි මේ අනිගි නෙවෙයි වෙන කෙනෙක් කියලා. ඒ කියන්නේ වෙන නමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙයා තමයි මේ වෙනකොට ඉන්න දක්ෂම කෙනා. මේ කෙනා ප්‍රතිකාර කටයුතු කළොත් එහෙම තමන් එකතු වෙලා වැඩි දවසක් යන කලින් තිහස්වර හිට ගන්නවා කියන එක වෛද්‍යවරයෙක් කියනවා. අන්න එතනදී අනිවාර්යයෙන්ම මේ කට්ටිය මේ වැඩේට කැමති වෙන ඉඩ කඩක් තියෙනවා.